මන්තා சකवाලಿ සුව්‍රගචන්තුදීවතා සදමනිරජස சනන්තු සගමොකද දම්ම සාවනකාල අ පදత දම්ම සාවනකාල අ පදထ දම්ම සවනකාල අ පදထ න භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝතස් භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස් භගෞතු වරහතු සම්මා සම්බුද්ධස්ස අත්තිිකාජෝතිවා පනස්ස සතිී පච්චු පට්ටිතා හෝතිී යාවදේගඥාන මත්තාය පතිස්සති මත්තාාය ත ෝච විහරතිනචකංචි ලෝක උපාධියතති සදා බද්ධ සම්පන්න්න පෙන්නත්න සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න යදුන ධර්මයට අන්ුව අපේ ජීවිත සකස් කරගත යුතු තියෙනවා මේ ජීවිත සාර්ථ කරගන්නට නං එ කාරයට සකස්කරගත්තොත් විතරමයි හැකියාවක් තියෙන්නේ ජීවිතය උපරිමයක් කොට සාර්ථක කර ගඩ අප ජීවිතය කොච්චර සාර්ථකනත්ේ සාර්ථකත්වය තුළ අසාර්ථකත්වයන් විද්‍යමානෙන් පටන්ගන්නවා මොකද සාර්ථකයි කියලා හිතෙන්නේ අපිට එහම අපිට සාර්ථකයි කියර හිතුනට සැබෑ සාර්ථකත්වයක් නැහැ පින්නත්න සැබෑ සාර්ථකත්වයක් නැත්තේ පැහැදිලිබම අපිට අපේ ජීවිතය කිසි විදිහකින් ස්තීර වසයෙන් සාර්ථකත්තය පවත්තගන්ඩ ජීවිතය කාලය තුළට වතුන් පුළුවන්කමක් නැති බව ඉතිං හැමදේම වෙනස් වෙන හැමද නැති වෙනවා හැද විනාස වෙලා යනවා ඒක නිසා අපි ලොකු පහතායනොල්ල පත්වෙනවා ඉති ින් දම අසාර්ථක තත්තයෙන් අතමි දෙන්නට අපි උත්සහ කරන්න ඕන හැමවෙලේම කොයි විදිහකින් හරි සාර්ථකම පුද්‍යලෙක් බාට පත්තෙන්ට එහෙම සාර්ථක පුද්ගලෙක් බාට පත්වෙන්නට නම් දුක් ඇතින්නඩ දිහක් නෑහමක ජවිතය හැමෝම හොයන්නේ සතුට දුක් ඇතිවෙනවා නං සාර්ථක පුදගලෙක් බාට පත්තෙන්ට පුළුවන්ක මක් නෑ කියෙ තේරුගන්න ොන දුක් ඇති නොවන්නට නං ලෝකය දුකෙම්ම හිටලා යන දුකම පහිටලාතියන එකක්නේ පංචපාදානස්කන්දය කියලා කියන එකකෙන් අතමදන්නඩෝනෑ. ඒයි අතමිදීමමයි නිරෝධය අතමිදීමමයි සැපය ඉතින් ඒක අපි තේරුම්ගත්තේ නැත්තං අපිට පුළුවන්කමක් නෑ මේෙන් ඇතමි දෙන්නට අතමදීම සැපය තේරු ගත් නත්තන් කොම පුළුවන්කමක් නෑ ඉති ඒකට තමයි මේ කායන් පස්සන වේදනාන පසන චිත්තාන පසනා දම්මානු පසන ආදී සතිපට්ඨානය පිළිබඳව අපි දැනුවත් පෙන්ඩුවන මෙඩම අතමිදීම් සඳහාමයි හොදයි. එතකොට අපි කතා කරමින් හිටිය ආනාපාන සති භාවනාවේ අවසානම කොටස පිළිබඳව මේ විදස්සනාවට මේක යොමු කරගන්නේ කොහොමද කියලා ගිය සතියේ ප්‍රහස්පදින්ද දවසේ සංකච්ඡා කරා පස්සම් භයංකාය සංකාරංහස සිස්සා මීතිසික්කති පස්සම් යන් කාය සංකාරම් පසේ ස්සාමිත සික්කතිය කියයෙන තැනින් පස්සේ අපිට ඇතිවෙන තත්ව නනිතිං ආය දැම්පියෝර හතර විස්තර කරලා එදරින් හාට කතා කරන්න පටන් ගත්තොතුන් අපිට අදදම්සේ ඒටිකමයි කතාකර කරන්න ොකද ඒටික ඒ තරං බොහෝම රසවත් අධ්‍යැකීම් හම්බෙනවා මේ පින්නන්ත අයට තේරෙන් ඇති පසුගේ සතියත් අපේ පිබඳ ගොඩක් දෙව කතා කර නමුත් එකක් විතරක්ය නුනුගේ සතිය කතා නොකරපු දෙයක් හැබැයිට කලින් අප මතක් කර මේ සබ්භකාය පටිසංවේදී කියන තැනේදී ඇතිවෙන මානසික අදදැකීමක් පිළිබඳව අපි කතා කර ුවන මොකද හැබලේම යම්කිසි සිහියක් උපදිනවාද අන්නේ උපදින සිහිය මේ අනිවාරයෙන්ම පාත්තාකත යුතුව තියෙන හිඳ. සබ්භකාය පටිසංවේදී කියන තැනේදී සම්පූර්ණයෙන්ම හුස්ම අදදකිනවා අපි හුස්ම අත්විදි නොව ඇතටම සබ්භකාය පටිසංවේදී කියන්නේ එකයි. එතකට මේ හුස්මකය අත්වින් දට මේ සරීරේ අනිකුත් කොටස් අත්තිදීමක් සිද්ධ වෙන්නේ නෑ. හුස්මකාය අත්ින්දට මේ ශරීරයේ අනිකුත් කොටස් අතිදීමක් සිද්ධ වෙන්නේ නෑ එතකොට ඒහෙද අපි තේරුම්ගත යුතුව තියෙනවා මොකක්ද දැනෙන අත්දැකීම කියලා. මතකද මේ පින්නන්තයටමම කිව්වා මේ මේ මනුස්ස සරීරය අපි මේ තියෙන සරීරය අපිට මෙහෙම ඉන්නකොට අරමුණු වෙන අරමුණු වෙන තැන දැනනවා. මට කකු අරමුණත් කකුල දයනවා ධනි අරමුණුත් නිය දැන්නවා බෙල්ලාරමුණුවත් බෙල දැනවා මේ හැම තැනම දැනෙනවා. එතකොට ඒ වේගෙන් 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 සිදධ වෙන හින්දා මං කියනවා තමයි මගේ ශර ක කියලා මේ හැම තැන ැනම් හැමවිලම් තියෙනවාගේ හැගීමමින් තමයි අපි ඉන්න දැනම් ඒකට යම් කිසි සිහක්කි පුදුනාමය අත්තන්ට මතක ඇති කරගෙන යද්දදි ඔක්කම අදැකින් මේ කියනකොට ඇති වෙන සහෙමනෙවෙයි තමන් ඒවා අත්දකින්ට ඕනෑ එතකොට තමයි ඒක තමන්ට ප්‍රත්්‍යයක්ෂ වෙන්නේ මේ කියන ඒවා අපි මේ දේශනාවත් එක්ක බොහෝ කාරනාකිව ඒවා අත්දකින්නට ඕනෙ එතකොට මේ කියන තත්වය දැන් සැරෙන් සරරි තැතැන්ගොල තැන්තැංව වලට පනිණ වේදනාවතමයි තියෙන්නේ. සැරින් සරරි තැතැන්ගොලට පනින වේදනවක්තමයි තියන්නේ එක කිසිම විදිහකින් මේ එකදිකට තියෙන එකක් නෙවේ එට මේ සරිීරේම මගේ සරිරය කියලා අපට දැන. මේ මුළලු සරීරයෝ මගේ සරීරය කියලා අපට දැන්නවා. ඒ දැන වේගින් වේගිින් තැන්තැන් තැන්තැන් දැනෙන හිදා. එතකොට අපිවෙන්න මෙහෙම තීරණයකට ආව බලන්ඩ මං මෙන්න මෙහෙම කියනවා මේ මගේ මේ අතපය කපලදානු අ දෙකයි කකුල් දෙකයි කපල දැම්මෝද මට ඒ දෙක දැන්හම ලගින් තීර තියෙන කපල දැන් ඒ දෙක දැනෙ නන හැදැ අනෙකුත් සරීරය දැනවා කොට කෑල දැනවා දැම් මට ය වෙලාවේ මගෙන් කවර රැවූත්වාගේ ශරිරේකල්න කියන්න කියලා අර කොට කෑල තමයි දැනන්නේ මට අදහසක්්‍යනෝ මින් මතු අර අත් දෙක කකුල් දෙක මට නෑ මගේ ශරියට අයිති නෑ ඒ වෙනම කෑලි අතරාක ඒක මට අදාල නැහැ හැබැයි මේ දැනෙන කොටස තමයි දැනෙන කොටස තමයි වෙලා වේගෙන් දැනෙන්ට හේතු වෙන්නේ අර අද දෙක කකුල් දෙක ැති කොටස අන්න ඒ කොටද තමයි මගේ ශරීරේ අනිත් කෑලි දෙක නෑ කියලා තමට දැනෙනවා. ඔන්න ඔය අවස්ථාව වගේ අදදැකීමක් අපේ පින්නත්නේ අපිට තියනවා ඔය අවස්ථාව වගේ අදදැකීමක් අපිට තියෙනවා මේ ආශවාස ප්‍රාශස කය සම්පූර්ණෙන් අත්විදින වෙලා වෙනකොට මෙවැනි මේ ඕලාරික මේ බඹයක් විතරවෙච්ච සරීරයක් දැනි දැන හිටියනම මිචර කාලයක්. දැන් අර සබභකාය පටිසංවේදී කියන වෙලාවෙද දැනෙන්නේ අර පුංචි කොටස විතරයි. සබභකාය පටිසංවේදී කියන වෙලා දැනෙන්නේ අර පුංචිම පුංචි කොටස විතරමයි. ඉතිං ඔන්න ඕක අපි තේරුම් ගත යුතු තියෙනවා මේ කොටස විතරමයි දැනෙන්නේ එතකොට තමන්ට දැනවා මේ වගේ ලොකු සරීරයක් නැත කියලා. මේ වගේ ලොකුසරීරයක් නැත හුස්ම කයක්න ඇත මේගේ විශාල වූ සරීරයක් ැත හස්ම කයක් නම් ඇත. ඉතින් මේ සම්පූර්ණ ආශවාස ප්‍රශවාස කය විදිනවාදැන් එහෙම විදිනුකොට අනිත් මොක් ැන තට හරිචික අනිටි කක්‍රදාලා වගේ. අරමුණ වනත් දැනෙන්නේ ඒ තමයි විතක්ක චෛතසිකේ ස්වභාව මේකෙම මේක මේකෙම නංගනෝ. හරිද එතකොට ඇත්තරම මේ වේදනාව හටගන් එතට විඥාන ඒදෙන් එ නැහැ. එතකොට ඒ අත්දැකීම ලබන්ඩ ඒ අදදැකීම ලැබූත් එහෙම ඒ මොහොතර දැනෙන්නේ අනි සියලුදේ කපලදාලාවාගේ හැඟීමක්. අනි සියලුදේ කපාදමා ඇත ඒන්නේ හලදාලො චුට්‍ර තරැතිෙන අන්නේ සිහියක්කුපතින ඉති ඒ සිහියතෙක් තමන්ට විශාල ලාභයක්තියෙනවා ජීවිතේ විශාලම ලාභයක් තියෙනවා මේ කාරණාව සිද්ධකරගඩ අපිට ඊළඟට මේකත් එෙක්ක අපි විමසාම බැලිය යුතු දෙයක්තියෙනවා එතමයි දම මසා ැලියවිුතු දෙදයක් තියෙනවා අපිට පුළුවන්කම තියෙන්ඩ ඕනේ මේ ලැබිලා තියන ජීවිතේ ඇත්ත තත්වය තරුම්ගඩ එතකුට දැන්වය පොඩියට දැවුණන දැන් අර අතපය හතර කප්ලදාලා කොට කෑල දවුණගේ දැන් හුස්ම කෑල්ලො ඉතරක් දවුණා ඒකත් එක දැන් අදහස තියන්නේ මේ මන්ට තේරිලා තිබබ හුගාක් දේවල් වැරදි කියලා මාහැඟීමක් ඇති වෙන්නේ ලෝකේ ගැනම තිබබ සංකල්ප පුදුම විදිර කැඩෙන්නේ ලෝකයේ ගැනම මේ වෙනකන් තිබ එහට මෙහට දුවන සරීර සහිත ආත්මීය ජීවීන් එහට මෙට දනු මේ සරීර කියලා මේශරීරය පුරාවට මේ සත්‍රයා පුද්ගලය කියලා ැ මේ හැම සරීරයක්ම දැනන්නේ ඇත්තට මම කියන්නේ මේ හිතන්ඩ පුළොන් හොඳ උදාහරණයක් හිද. වාහනතියෙනවන එක අපිණය වාහනගරන අපි කතා කරන්නේ බස් එක ආවා කාරය එක ආවා ලෝරිය ආවා කෝචිය ගියා ඔය ජීවි විදිරණ කතා කරන්න ඒ විදිරවිති කතා කරනවා. අහවලා ආවා දැම් මේ අවබෝධය ඇතිවෙච්ච අයත්න්. ඒ විදිරම කතා කරන අහවලා ආවා අහවලා ගියා මම ආවා මම ගියා කියල කතාකරට එයට මම කියලා දැනන්නේ පුංචි දැන විතර යරවාහන එහාට මෙහාට දුවන වාහනවල ජීවී ස්වභාව කියලා දැනෙන්නේ අර ඇතුළේ පදවන්නා ගැන විතරයි. ඒ වගේ මුළු ලෝකයේ ගැනම තිබ සංකල්ප සම්පූර්ණය වෙනස්සල යනවා. ඒක තමයි ර අපි දන්නවනේ පච්චේ පරිගහඥාය සම්මස්සන ඥානය කියලා සඳහගන තින ඔක්කොම එකට දැනෙනවා තමන් අනුන්සහ අජජත් බහිද අජ්්‍යත්ත බහිද්ධ කියනතික සංසන්ධනාත්මක එතකොටිතින් මේ වගේ අලංකාරයක් මේ වගේ වඩා යහපත් දෙයක් වටිනාකම් වටිනාකන් දීමක් නෑතකොට හරි වටනාකම් දීමක් නෑ පින්නත් මේට වෙනවෙනම වෙන්වාසයෙන් වටනාකම් දීමක අවශ්‍යතාවයක් නෑ අපි හොඳර තේරුම්ගන්නු මව්‍යතාවක් හිටින් නැහැ මොකද මේ හොඳටම දැනෙනවා ඉතාම හොඳට දැනෙනවා මේ මේවා තේරු වටිනාකමත් දෙට දෙයක් නෑ කියලා මොකද ඒ ඒශරීර කියලා කැන්නේ හුස්මක් විතරයි. ඒ සරීර කියල කියන්නේ හුස්මක් විතරයි. ඒකෙද එකට වෙනවා වටිනාකමක් දියයුතු දෙන්නට හේතු නෑ. එක තේරිලා යිඉවරයි. ඒ වටිනාකමත් දෙඩ පුළන් දෙයක් නෙවේ කියලා තේරිලා ඉවරයි. ඉතිං මේ වගේ අපිට තවදුරටත්න්, ඉතාමත්ම විශාල අවබෝධයක් ඇතිවෙන්නේ මේ කොටස පිළිබඳව තවත් අපි විමසීලීමමත් නුවනකින් බලන්න කොට දැන් අපි අන්ඩ යන්නේ සමුදය දම්මානු පස්සීවා වයදම්මානු පස්සීවා කියලා කියන කොටසට අවතීරණවෙන්ඩ තමයි අපි මේ සූදානම් වෙන්න. ඉති ඒ ඇතිවීම නැතිවීම කියන කාරණාව අපේ තුළින් අත්දැක ගණ්ඩ අපි මේ ත්හ කරන්නන්නේ ඒකට මොකද කරන්න හොන් නාමරූප දෙක සම්පූණෙන්ම බෙදාවෙන් කරගණ්ඩ ඕනේ. එතකොට විශේසයෙන් ඒ දෙස බලන්නට ඕනෑ ඒතමයි විද්‍යර්සනා ඥානය පලන්ඩොෝන නික මට ඕන හැට තරට නෙව. ධර්මය තුළ සඳහන්කරලා තියන්නේෙ මොකක්ද කියලා. මේ ආශ්වාස ප්‍රාශ්වාස අය හැදිලා තියෙන්නේ හැදුනේ. මොනවගේ දෙයක් නිසාද කියලා. ලොට තේරෙනවා නාම රූප දෙකක් නිසා කියලා. මේ රූපීකොටස නොවනානං ආශවාස ප්‍රාශවාසකයි පැනීමක් නෑ. ඒන්නේ ඒක හට ගැනීමක් නෑ පැහැදිලියම නෑ. රූපී කොටස නොවනානම් නෑ ඒ ඇත්ත. ඒ වගේම මේකමි කටපාඩන් කරගන්නනු වචනයක් එෙමනෙවයි. ඒ වෙලාවේ මේ තමන්ට දැනෙන මේ කය දෙස. හුස්මකය දෙස නැත්තන්ඒ අපි තේරුම්ගත්ත සම්පූර්ණ හුස්ම ගැන අපි අවබෝධයන් බැලීමක් එහි රූපකොටස නොනානං රූපය සම්බන්ධ නෝනානං එ ඔහොම එකක් හැදෙන්ට කිසිම හේතුවක් නෑ ඒ වගේ මතමයි රූපකොටස තිබුණාට බෑ හරි මළමිනියක් කරගෙන ඒකට බයිසිකල් පොම්පයක් තේර හුලන් ගැහුව කියලා ුස්මකය කියන එක හැදන්න හරි ඒට නාමකොට සේ ක්‍රියා කාරතයක් ඕන. මේ දෙක දෙකම එකතුවකින් තමයි නාම රූප දෙකින් තමයි මේ කියන හුස්මකය මට මේ දැන් තේරෙන දැනෙන මගේ ජීවිතයම කියලා තේරිලා තියෙන ඉතුරුවෙලා තියෙන ටික ඔය දෙකේකින් හැදිච්ච එකක්ු මේ දෙකම සන්තතින් විදිහට, මේකේ ක්‍රියාත්මක වෙනවා කියලා තේරෙන්ට ඕනේ කියන්නේ. මේක රූපකොටසිං සහ නාමකොටසිං හැදිච්ච දෙයක් එතකොට එක පාරටම තේර මේ දෙක කවදාකත් එකතුවෙන් නැති බව. මේවා තේරෙන්නේ වේදනාව සඥ්ඥාව සංකාර විඤ්ඥාන මනසිකාර මොනවා හරි දෙයක් අපි තියෙනුණං ස්පර්ශය ආදීමේ නාම කොටස්සලට අදාළව සිද්ධ වෙන යම් දෙයක් තිනවා දෙක රූප කොටසට අදාළම නෑනේ. දැන් උදාහරණයක්කිව හ දත්කයක්ක්කුම කියන එක. අපි තද බල වේදනාවකින් දරාගණ්ඩ අමාරු වේදනාවකින් ඉන්න දත්කයක්ක්කුමත් එක. මෙන්න මේ දරන්ඩම බැරි මේ දත් කකෑම සිද්ධ වෙන වෙලාව මොහොතකට කල්පනා කරොත්. අපේ දත හරි මේ අස්තිවලින් හැදිර තියෙන දත කිසීම දෙයක් දන්නම මෙචර රමාරුව ඉහින්නි කියල මෙච්චර රිදෙනවා කියලා ධතේ මාත්‍රයක්වත් දන්නේනෑ. හොළුව කසනව නං ඒ කසන තැන තියෙන හාමවත් අපේ ඇගිල්ල ගිහිල්ල එතන වදිනකොට ඒ ඇගිල්ලේ තියෙන හමවත් නියපොත්තවත් අපි හූරණ නියපොත්ත ඒ හම හරණ නියපොත්ත ගන්න කසනකොට ඒ ඒ නියපොත්ත දන්නේ නෑ කසනවා කියලා ඔළුව දන්නේ නෑ කසනවා කියලා කැසීම වෙනමම එකක් නියපොත්ත වෙනමම එකක් කැසීම සංසින්දනවා ඒක වදිනකොට වදිනවා කියලා නියපොත්ත දන්නන්නේ නැහැ වදිනවා කියලා හම දන්නේ නැහැ ද මෙහෙම මෙහෙම වදිනවනං මෙහෙම වදිනකොට මේ වදින මේ අත්ල මේ හම කිසිම දෙයක් දන්නේ හැබැයි මෙතන් දම කසනක හිතන්නක දැන්න්න හම කසනවනන් මේ කසනකොට මේ කසන තෑන කැසීම සංසින් දෙනවා ඒක මේ හම දන්නත්නෑ මේ ඇගිරි දන්නත් නෑ මේ බො දන්නත්න මොකක්වත් දන්න එහෙම අදහසක් අපට තිබුණද අන්න විදාශනාවෙන් බලනකොට ඔන්වොක තේරෙනවා හරි ප්‍රශ්නයක් එතකොට ප්‍රශ්නයක් නොමේ ප්‍රශ්නය විසඳීම. මනුස්ස සරීරයක් ස්පාර්ශයකරවත් හදිස්සේ කවුල කෙනෙ අපි ඇඟට අත තියෙනකොට අපිට මේ නාමරූපජ දෙක පරිච්චේද වෙලා දැනෙන්ට පටන් ගන්නවා හරිද නාමරූප දෙක පරිච්චේද වෙලා දැනෙනවා කියලා කියන්නේ හොන්තර මදතියාගන්ට අපිට මේ නාමරූප දෙක පරිච්චේද වෙලා දැනෙන්ට පටන් ගන්නවා මේ දෙක වෙෙන්වෙලා දැනෙනවාය කියලා කියන්නේ මේ දෙක වෙෙන්වෙලා දැනනවාය කියලා කියන්නේ කිසිීම කාරණාවක් නැහැ මේක සිද්ධි දෙකක් හැබැයි මේ කැසීම ඇතිවෙන්නෙත් නෑ මේ ශරීරය නැත්තං සංසිදෙන්න්නෙත් නෑ ර නැතන් අතින් අතේ මේ නියපොත්ත නැත්තං එක සංසි දෙෙන්නෙත් නෑ හැබැයි මේක වෙනවා කියලා මේශරීර මාත්‍රයක්වත් දන්නේෙ නෑ මේ හමදන්නෙත් නෑ මේ අතේ නිය පුතු දන්නෙත් නෑ මොකක්වත් දන්න. ඔන්න ඔය විදිහට මේ ක්‍රියාවලි දෙකක් බව තේරෙනවා. එතකොට අර ආශවාස ප්‍රාශ්වාස කය පින්නත්න දෙකට පැරිච්ච එකක් වගේ මගේ කියලා තියෙනකොට දෙකට පැලුණ එකක් විදිහට තමන්ට වැටහෙන්ඩ පට ගන්න ඒ වෙෙන්වෙච්ච එකක් දෙකට වෙංවෙච්ච එකක් විදිහට වැටහෙන්ඩ පටන්ගන්නමවෙන්න මේක තමයි අපි එතනින් පසු තේරුම් ගත යුතු ඊළඟ කාරණාව හරි ඒින් පස්සේ තේරුම් ගණ්ඩු නිළඟ රණාතමයි ඔන්න ඕක එතකොට ඒ තව පැත්තාක් ඊළඟට බලන්ඩ ඕකෙනුත් පස්සේ මොකක්ද වෙන්න කියලා ැ දෙකට විදහදැන් තවත් මේ පංචුපාදානස්කන්දය පිරිම දැම මහා ශරීරයක් තිබ්බා ඒ සරී පුංචියට පුංචි ආශවාස් ප්‍රාශ්වාස කයබාවට පත් වනාා දැ ඒක නැවත වතාවක් දෙකටවෙං වෙච්ච බව දැනනාා එතකොට මේ විදිහට අපි බටහාගණ්ඩ ඕනේ තේරුම්ගන්ඩ ඕනේ මේ සරීරය මේ හය මේ සියල්ලම එක්තරා ආකාරයක වැඩපිළිවෙලා දෙකට වෙංවෙච්ච නමුත් ඒ දෙ ඒ දෙක නැතුව සිද්ධ වෙන්නෙ එකයි බටමිටි දෙකක් කියලා බටමිටි දෙක උදදාහරණය නාමරූප සහ විඤ්ඥානය කියන දෙකට වගේ එක නාමරූප දෙකරත් භාවිතාවෙන අවස්ථා තියනවා. එතකොට, නාමරූපච්ා විං්‍යාන විඤ්‍යාපච්චා නමරපන්කෙද බට මික හිටවාගේ එකක් අඉගන්නවා දෙකක් මේ අනිත් එකත් රැඳෙන්නේ නෑ. ඉතින් මේ විදිහට අපි තේරුම්ගන්නවා තේරෙනවා මේ කෙනාට පුද්ගලයාට මෙතන ක්‍රියාවලි දෙකක් කියලා. ක්‍රියාවලි දෙකක් කියලා තේරෙනවා වං වෙච්ච දෙකක්. එ දෙක මිශ්‍ර වෙන්න එකින් තමයි මේ මම මගේ මගේ ආත්මය කියලා දැන්ට දැනෙන සියල උපාදාන රිංගාගත්ත මේ ආශවාස පාශවාස කය දැනෙන්නේ එතකොටයි මේ මේ දෙකට වංච් ගකිල කො වත් අර තද ගැනීම අඩු වෙලා මේක යම් කිසි ආකාරයක මඟර කලින් කිවේ චින්තන විපර්යාසයක් කියලා ලෝකය ගැන දැනිච්ච දැනීම සම්පූර්ණයම වෙනස්වීමක් ලෝකය ගැන දැනිච්ච දැනීම සම්පූර්ණයම වෙනස් භාවයකට පත්වීමක් තමයි අපි තේරුම්ගත යුතුව තියන්නේ. හොඳයි. ඊළඟට මමන්න මෙහෙම කියන්න මේ දෙක දිහා විමසලිමත්ව බලාගෙන ඉන්නකොට ඔන්න කෙනෙකුට තේරෙන්ට පටන්ගන්නවා මේ ආශවාස ප්‍රාශස කය කියන්නේ. රූප ගොඩ එකතුවකින් තමයි හැතරත් එකක් නෙවේ මෙත එක තැනක තියෙන රූපයටට අන්‍ය වරපයක් තවත් එයහැන්ති ට චුට්ක් හිති නිටඩිතාවේ නස්සෙක් ඒකට ඒක ඒවා එකැන ගොඩකින් හැදිරතියන්න කියලා ඒවගේම තමයි හුස්මෙහි මුල අරමුණු වෙච්ච සිතක් තියෙනවා මැද අරමුණ වෙච්ච සිතක් තියෙනවා අග අරුණ වෙච්ච සිතත් තියවා ඒ දේවල් අතර සිත්පේලියයක් තිනෙන එකකතැන් අරමුණුව හමනැත්තන් හුස්මකය කියනක හැදනෙන එතකොට අන්න ඒ හුස්මකය කියන එක හැදෙන්නේ නැති අන්න ඒ කොටස ගත්තොත් එහෙම මේ ඒන්නේ මුල මැද අග අරමුණවෙන්නේ නැත්තං එතකොට එනම් මෙතන නාම ගොඩක් රූප ගොඩක් වගේම නාම ගොඩක් බව තේරෙන එතකොට දැන් දෙකට කැඩිච්චේ එක චූරචූටි කෑලි වලට කැඩිච්ච එකක් බව වැටහෙෙන්ට පටන්ගන්න චි ංචි කඩදවල්න්නේ එක වෙලා හැදර තියෙන කළ එතුොට වටිනාකන් තමයි අපි මේ වට දීලතින වටිනාකාන්තුම යඩුවෙන්නේ අපි මේ සරීරයට පුදුමාකාර වට්නාකන් දිලතින අප හිතන්නක මොනවාහරි එක ගන වස්තුවක් තියෙනවා මේ ගන වස්තු පුංචි පුංචි කෑලිීමට කැඩලතියෙන්නේ නිං අලෝල තියන්නෙ කළ ේර මත් ඒ ගණවස්තුව කෙරහි තියන වටිනාකම අපට සම්පූර්ෙන් නැතිවෙලා යනවා වන්නේ වගේ වනාමකොටස රූප කොටස කියලකයන්නේ ප ගොඩක් නාම ගොඩක් කියලා අද්දකිනවා විමර්සන යෝනිී බලන්න කෙනෙ ඒ දිහා හොඳින් බලන්නකි මේ ඔක්කෝම දිට්ටි විශුද්ධිය කියන තැන්ට අයිති වෙන දැනීම් තේරීම් මේ හැම එකක්ම කලින් තිබ්බ සිහයට වඩා සිහිය නුවන ඇතිවීමක් සිහියක් සහ නුවනක් ඇතිවීමක් පන්නත්න ඒ හො තේරුම් ගණඩුන අපේ හරිත් සිහි අක්ෂහ නුවනක් ඇැතිවීමක් කියලා කියන්නේ ඇයි අපි බලන්ඩ මොහොතකට ඉතාම ප්‍රවේශමින් හිතමු අපේ මේ ජීවිතය ගැන දැන් ම ඒකයි මතක් කරන්න මේ පිනන්ත අයට සිහ පවත්ත ගණ්ඩෝන කියර හැම්බලේීම අර පටන්ගන්න කොට නාසිකාව අග හිත යොමු කරගෙන මේක පටන්ගන්නකොටම යම් කිසි සිහක් ඇතිුණා. එතන් ඉඳලා මේ තත්ත්වයට එන කොටම ඒඒඒඒ අවබෝධය සහ අතහැරීම වැඩිවෙලා තියෙනවා ඒ වගේම දැනන අනිත්‍ය ලක්ෂණය අනාත්ම ලක්ෂණය මෙහිතියෙන දුක්කලක් ආදීනව ලක්ෂණය එඩෙන්ඩ දැන ප්‍රමාණය වැඩි වෙනවා දැන පරාසය වැඩි වෙනවා මේ ඔක්කෝම සිද්ධ වෙන්නේ එක දෙයක් අකන්්ඩව සිද්ධ කරගෙනාවත් පළවෙනි පියවරේදී ඇතිවන්න වූ යම් කිසි සිහියක් තියෙනවාද. ඒ සිහිය පවත්තගත්ත තමයි ඊට එහාගිය නුවනක් සහ සිහයක් පහලවෙන්නේ දෙවනි පියවරේද හෝ තුන්වෙනි පියවරේදින අතම් පලවෙ පියවරේදීම එක සිහියයක් ඉපදුනාද පවත්තා ගන්නට දක්ස වන්න එක පත් ගන්නන්නේ කොහොමද කියනෙ එක බරන්ඩුව. ොහොම මේ සහිය පවත්ත ගන්නේ පින්නත්න්නේ සිහිය පවත්තා ගැනීම කියන එක අනිවාරයම නිකං නෙවෙයි. ඒ සිහ උපදිින්ට හේතුවෙච්ච රණාවක්තයනවා. මේ සිහි උපදිින්ට හේතුවෙච්ච රණාවතමයි මේ කෙනෙගේ ජීවිතේ බන ඇහිලා මෙනෙහිකිරීම ආරම්භ කරට පසෙ තමයි සිහි උපදිදට ද මේ යාානු පස්සීව අදාළ පිරික්‍සීම් කරනකට සිහපදිනවා. අන්න ඒ උපදින්න වූ සිහිය තමන්ගේ පැත්තෙන් හොඳින් ඉතා හොඳින් හිතල බලද්ද. හොඳට තේරෙනවා ඉතා හොඳට තේරෙනවා මේ ජීවිතයේ රැගෙනයා යුතු තැනට රැගෙන යන්ට රැගෙන යැ රැගෙන යන්ට අවශ්‍ය කරන වැඩ පිළිවෙල තමයි මේ සිහ පවත්වාගෙන පලවෙනි. වෙලාවක ඇතිවෙච්ච සිහිය පවත්වා ගත්ත නැත්තැන් ඊළංඟටඒට ඊළඟ ප්‍රියවට නුවනක් පහලව නෑ දැඟ මෙතනමේ ආසන්න හරියක් ගමු සබභකාය පටසංවේදී කියනකොට සම්පූර්ණ මේ කය මුළු ජීවිතය කියයන්නේ මේ මස්කාය නෙවෙයි ආශවාස ප්‍රශ්වාස කය කියලා දැනුන කියන්නපු ඒ දැනුනහම ඒ දැනිච්ච එක පිළිබඳව සි ඇතිවෙනවාේ ඒ නුවනත්ත එක්කම සිහ ඇතිනයි සිහඇතියනකොට වෙන්න්නහෙම. චරල් හිතාට ම මංහිතාහිට විනවෙ මේ දැන්නමට තේරුුණේ අන්න සිහි ඇතිවෙනටන්න ඒ වගේ අදහස කියෙන දැන්න්නේ මට තේරුණේ චර කල් හිතාහිට මේක මෙහෙමයි කියලා නැති සිහය ඇති වෙනවා කියන්නේ ඒකයි ඒකයි එහම සිහ ඇතිවුණ හම් ඒ එක ප්‍රබලවසයෙන් මාර්ග ඥානයේදත් ඇතිවෙන්නේ ඒ වගේ අවබෝධාත්මක සිහයක්ක්කාය ඇතිවන්න නැතිවෙන්නේ නැතිවෙඩ ඒකයි එහෙම හිතාගෙන හිටිය දේවල් සම්පූර්ණය වෙනස් කියලා දැන්නකොට සිතුවිරිි කියනවමුණුවද එතකොට සිත් කියන්නේ වමුණුවද රූපය කියන්න එෙමුණුවවද අද වසයෙන් මේ තියන මේ සරීරයේ ස්වභාවයක් න්ඩුම තරමින් කෙස්ලුම් නිය ද සම්මස්නනාහර යට ඇ ිර දීවසයෙන් හැදල තියන මේ සරිරය අන්නට පිළිකුල් බවක්වක්. දැනෙන් නඇතු හිටියගෙනට ඒක දැනීමමත් සිහිය. එතකොට එවැනි යම්කිසි සිහියක් උපදිනකොට තමයි අර උදාන වාකය කියවෙන්නේ අතීතයේදී මිනිසුන් බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය සවනය කාට් පසේ මොනු අද සද්ධ කරලක් කි්වේ අභිකන්තම් බෝගෝතම භිකන්තම් බෝගෝතම සේයතා අපි බෝගෝතම නික්කුජ්ජතංවා උක්කුද්ජ පටිච්චන්නන්වා විවරයි අන්න එහෙම වෙහිල තිබ්බ දෙයක් ඇරුණාවාගේ යටිකුරු වෙලා තිබ්බ දෙයක් උඩුකුරුණාවාගේ අන්දකාරයේ තිබ්බ තැනකට අලෝකය පාල වනා වගේ ඉතින් මේ හිවගේ හරියට නිකං ජීවිතේ උඩු යටිකුරු වෙලා දැනෙන්ට පටන්ගන්න. මෙච්චර කල් මුණවදමමා හිතා හිටේ තොට හු හක් කලාවට තිබ සමහර දේවල්ගෙන අප රාධි කියලා හිතෙනවා. ම මේක දැනගෙන හිටියනම් ම මේ විදියට ගොඩක් දේවල් අල්ලගෙන ජීවත් වෙන්නේ නෑ මේගේ රන්්ඩුුවල්ලන්නේ නෑ මේ වගේ මටම හානියක් වෙන ඒව මම කරගන්න නෑ කියලා. ලොකු අදහසක් පහළ වෙනවා අපි නත්නේ කෙනෙකට ඔය විදස්ත නාවත් එක් ඉතින් එතකොට මේ පුංචි පුංචි කෑරිවලට සම්බන්ධ වෙච්ච දෙයක් එකන් රූප ගොඩක් නාම ගොඩක් කියලා ඊළඟට තවදුරටත් මේ දිට වි සුද්ිය ඉන්න කෙනාට තේරෙනවා මේ හැම රූපයක්ම හැම නාමයක්ම ඇතිව නැතිවෙන බව එකන්නේ යම් අදහසක් මේ උද්‍යව්‍ය යානයෙමුණෙවෙයි ඒවා ඔක්කෝ මේ සන්තතියක් බව මේ තියන ඒවා එකක් පසු පස එකක් පසු පස නැවත නැවත හැදෙන බව ඉතින් එතාකොටට මේක සන්තති ගණයක් විදිහට ඒඇන්න මේක මේක් පිට පසේ එකක් පිට පසේ හැදෙන හිදා එකකට තියෙනකක් වගේට දැනුනාය නමුත් සැබෑවටම එසේ නැත මංකයන්න දියල්ක් ගැ හිතුවොත් එෙම එක ොක ැන ති තතුර බද ව ට ින් ේනමතර බිදු තෙ ොට ත නතුර බිදුු පල් හ යන තන තින ඉට පල්ල හැන තර ුඩි එකකින් ඒ තිබ තැන පුරෝනවා එතකර අපට දිය එකදිකට ගලන එකක් වගේ තේෙරවා ගැලීමක් දැන අන්න ඒ වගේ සන්තතිය කියන ගැලීමක් අන්න එහෙම ගැලීමක් තමයි අපි මේ අත්හිඳන්නේ හරි අන්න ඒ ගැලීම අපේ පැත්තෙන් අපි හරියටම තේරුම් අරගෙන වාසය කරන්ඩ වෙනවා ඔය නාමරූප දෙකේ ගැලීම අපට අත්දින්න පුළුවංකම තියෙනවා ඒ විදස් නවසිදධ කරන ඇද ආනාපාන කයේ. රූපකොටස ගැලීමක් නාමකොටස ගැඩීමක් කියලා ඒ ගැලීම අත්තිදින්නට පුළුවන්කම තියෙන්ඩ ඕනෑ. ඉති අපි තාම පැහැදිලි මතක් කරන්න ඕන ඉතාම පැහැදිලියෝ මතක් කරන්න ඕනේ මේ ජීවිතයේ අපේ ගෙවන මේ විදිහට ඒ අවබෝධාත්මක නුවන ඇතිකර ගනිමින් ඉදිරියට යෑමක් තමයි විදර්ශනාව කියලාක කියන්නේ බොහෝදවල් අහෝසි කර ගනිමින් හෝසි වෙන ඇතකොට බැඳීම මහෝසියනවා ගැටීම මහෝසවා එක සතිපට්ටාන් දේශනාවේ සඳහන් කර තියෙනවා ආථපි සම්පජානෝ සතිමා විනිය ලෝකේ, අභිච්ා දෝමනස්සං කියරේ මුල දිමයි සඳහන් කරන්නේ. මොකද ඒතන්ට අපේ අවධාන යොමුමෙන්න්නටම ඕන ඉ භික්කවේ බික්කු කායකායන් පස්ස විර්ති ආතාපි සම්පජානෝ සතිමාවිනෙය ලෝකේ. අභිච්ා දෝමනස්සං කෙරතින් ඇලෙන්නෙත් නැතුව ගැටෙන්නෙත් නැතුව වාසයකරනවා කියෙනක මෙහි. තියෙන වටිනාම දෙයක් තමයි මේ නීවරණයන් යටපත් කරගෙන නීවර්ණයන් යටපත් කරගෙන විෂ්කම්බන වසයෙන් ඒ කෙරෙස්ධර්මියයන් යටපත් කරගෙන වාසය කරනවා කියෙන එකත් මෙදෙද ගම්මය වෙනවා එක අවස්ථාවක. එතකොට ඒ වගේම තමයි ඊට පස්සේ සමුදය දම්මා කායකකායානු පස්සී විරතිී වේදනාසු වේදනනාන් පස්සී විහරති විදිහට මේ තියන සතිපට්ටන් දේශනා තියනාකාරය එතකොට දැන් අපි දන්නවා ඇලෙන්නෙත් නැතුව ගැටෙන්නෙත් නැතුව ඉදිරියටට යෑමාක්ක ඔයකමටහනි ඔය අවස්ථාවද අපිට තිබිය යුතුව ඇලෙන්නෙත් නැතුව ගැටෙන්නෙත් නැතුව ඉදිරිට ඇමක් සිද්ධ වෙනවා ඇතින් මොකද මේක මගේ සහ අනුන්ගේ මගේ ගැන දැනකොට ඉති අජ්‍යත්තන් කියන කොටස දැනෙනකොට ගැලීම් කියල දැන කොට පින්නාත්නකොද වෙන්නේ. එහෙමම අනුන්ගේ කියන කොට සත්ඒ ආකාරයමයි කිය තමන්ට. වැටහ මාත්‍රයකින්ම තේරුම්ගඩ පුලුවන්කම් තියෙනමොකද මංහමදාම කියද ඇත්තිෙන අපි අනුම්ගැන මනඉන්නේ. මාව දැනිලා තියෙන ආකාරයන්න. මේ වෙනකොට මට මාව දැනිලා තියන්නේ යම් සේද ඒ ආකාරයට තමයි අනුගැන මම්මක් ඇතිකරගන්නේි අනු ගැන මක් ඇතිකරගන්නේ මං ගැන මට මේ මොහොත වෙනකොට දැනිලා තියෙන ආකාරය අනුවති ඒ අපි ඉතා හොඳින් තේරුම් අරගෙන කටයුතු කරමු. හොඳයි ඊළඟට තවදුරටත් ඉදිරියට යනකොට දැන් මේ සන්තතිය පිළිබඳව තමන්ට මේ කොහමුද මේ රූප කොහමද මේ නාම කොටස නැවත නැවත හටගන්නේ. ඒක ඔන්නඔ ඇතිවීම නැතිවීම තුළ අපිට දැනෙන ලක්ෂනතු නක්තියෙන අපිනත්ී. එති තමයි දැන්ගොය දික්්ටි විසුද්ධිය සහ කංකාවිතරණ විසුද්ධිය කිය දෙකේ අතර මැදී කොටසක් ගැන අප මේ කතා කරන්නට යන්නේ. මේ වෙනකොට ඔයනාම කොටේ ඇතිවීම නැතිව උද්‍යභ්‍ය ඥාය දක්වා නැතිව වනාට යම් ප්‍රමාණක දැනවා පිට එතකොට ඒ දැනීමත් මේ වැටහෙන ආකාරයක් තියෙනවා ඉදිීරියට මංක මෙහෙම කියන්නම් මේ අපිහිතමුක මේ රූප කොටස් නැවත 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 හට ගන්නවා එතකොට ඇති වෙනවා නැති වෙන ඒවා ැංයි ඇතිවීම නැතිවීම කියන එකේදී අපිට මේක කියාගෙන කාගෙන උදැඟයි නාමකොට සත් රූපකොටසත් ඇතිවෙන නැතිෙන තිවෙන නැව ති ති නැවෙන කිය ක්‍රියාවලක් තමයි මේ තිය ඒ තියෙන ස්වභාවෙන් තියන්නේෙ නෑ දැන්ගතකොට මේ ඇතිවීම නැතිවීම කියන අප මෙහම කිවත් වැරද්දක් නෑ නැතිවෙන ඇතිෙන නැතිවෙන ඇති නැතිවෙන ඇති නතිවෙන ඇතිවෙන ඒවගේ තිවෙනවා ඇතිවවා නැතිවෙන නැවෙන කියර නැතිවෙලා ඇති වෙන කොට යමක් අපි ගවේශණ සීදව හිටියොත් යමක් නැතිවෙලා වේදනාව කියරහිතන් වේදනාව කියන මේ මාත්‍රීිය සිද්ධියා මේ මොහොතේ මගේ මුණ කොහයාරි වේදනාවක් දයනනම් ඒ ඇතිවීමක් ඒ ඇතිවීම නැතිව සිදන තව කොහර දන තවකොහැර දයන තවකුහර දයන තකොහර දයන ෙම ැන්තැන් වුණල දයයිනවා එතකොට මේ වේදනාව කියනක හටිගන්න නතිරෙනවා එතුොත්ක් ැක් එක දිකරම දන්න ගතියක්තිනවා අන්නේ එක තැනක් එකදිගටම දැනනවාගේ තේරෙනොට තිෙන්ට අවධානයම කළ බලගට තේරෙනවා එකෂනයකා අයවෙන් තනක් දයනවා අරග දැනින් නැතිවෙනවා ආයදයනවා ඒක හොඳ ඒට බලන කෙනෙකුට හොඳර තේරෙනවා තමන්ගේම මේ වේදනා සතතිය තැන්තැන්ගොට පයින එකක් කියලා ඇති වෙන ඇතිවෙන තින තිනෙන වගේ නැතිවෙනකොට හැ තිනක ති තින තියෙනවා. ඒ හරියට ගවේෂණය කරන කෙනකුට තේරෙනවාක් පන්නන්නේ නැතිවී ඇතිවන්නේ වෙනස් වෙලා බවකාමුින් කියන්නේන එක තේරෙනවා. අන්න වැටහෙන්ට පටන්ගන්න මොකක්ද අනිත්්‍ය ලක්ෂණය වෙනගට වඩා ගැබුරි අනිත්තේ ලක්ෂණය වැටහිෙන්ට පටන්ගන්න. ඒත් එක්කම වෙනස් වෙලා විතරක් නෙවෙයි ඒ වෙනස්වීම සිද්ධ වන්නේ නම් ඒ වෙනස්සීම වෙනස් වෙන්න නැත්හඒක ඒක වෙනස්වෙන්න. ඇද වෙනස්වීම සිද්ධෙනවා මයි එහමනං සැපයකට හේතුවෙන්නනෑ. එක දුකට හේතු වෙනවා. කද යමක් ස්තීරවතියාග්ඩ බයිනං ඒ ඒ සැප දෙයක් නං ඒ ස්තීරවතියාගණඩ බයිනං දුකට පත්වීමක් වෙන කට දුක් දෙයක් නං ඒක වෙනස්වෙන්නක හොඳයි කියට පුලාන් හොඳයි කියලා කියනකොටමොකද සැබ ව පත්න ත් ඒක කවදාක්ොත් ස්තීරතියාගන්නඩ බයිනං අයදුකට පත්වෙනවා නං. යම් සැපවදනාවක් මේ ලෝක අවිද්‍යාවනිසාහෝ හටගන්නේ නම් ඒකත් එකතිින් අවිද්‍යාවති්‍යාව නට සැපේ ඉඩබැරිිය නමුත් අවිද්‍යාව එකතු වෙලා හරි සැපයක් හටගන්නේ නම් ඒ හැටගන්නා උ සියල සැපයන් නැවතදුකට පත්වීම වෙනස් වෙන දේකනම් තියෙනවා ඒ විතරක්නම ඊළඟට මේ වෙනස්වීම අපිට වුවමනා විදිහට තියාගඩ පුළුවන්කමක් නෑ මට මට ඕන විදිහට වෙනස්වීම වෙනස් කරගඩ බෑයි යමක් වෙනස් වෙනකොට මට ඕන හැටියට ඒ පවත්තාගන්නට හැකියාවක් තියන වානං කිසිීම ප්‍රශ්නයක් නෑ හරි එතකොට අපි දැනගණ්ඩ ෝනෑ ඒ වෙනස්වීම ගැන තේරුම් අරගෙන කටයුතු කරන්න. ඒ වෙනස්සීම ගැන තේරුම් අරගෙන කටයුතු කර් ඕනෑ එහෙම නැත්තං කිසිම විදිහකින් කවදාක්වත් අපිට ධර්මාගෝධය කරන්න බෑ ඒ වෙනස් කිසි විදිහකින් මට ඕන හැටියට වෙනස් කරන්නට බැරි බව තේරුග යතු යවෙනවීම ේරුම් ගන්නනු ෙක තෝට ඔන්න ඇතිවීම නැතිවීම තුලින් පිවත්න්නේ අනිත්ත්‍ය දුක්කා නාත්ම ලක්ෂනත්තරය මතුවෙනවා වගේම ඔන්න ඔය අතර මැදි කාලයේදි තමයි මේකට හේතු හොයන මානසිකත්යකට අපි යන්නේ එක්ක ඒක සිද්ධ වෙනවා එහම නැත්තන් දැනගෙනම ඊලංඟ පියවරයා යුතුයි කෙර මේ මේ රූප සකස්වීම් වේදනා සකස්සම් සං්ඥා සකසීමේ හැමදේකටම හේතුවහයෙනකොට තමයි ඔන්න ඔය නාමරූප දෙකට දෙපැත්තෙම්ම පටිච්ච සම්පාදය ගෑ වෙන්නේ මොකද දෙපැත්තෙම ගැන්නේ නාමරූප හට ගැනීම වගේම නාමරූපෝලිින් පස්සේ මේ සිද්ධිය අත්දකිනෝ බව තුනක කතාව පවා අත්දකන්ඩ මෙතනින් එහාට ගවේශෂණය කරට සිද්ධ වෙන රි පරිපූර්ණ වසයෙවෙයි යම් ප්‍රමාණයකට කෙනෙකුට මේ පිළිබඳ අවධානියමු කරනකොට හොදර දේරෙනවා විශේෂයෙන් වේදනාාව අවිද්‍යාව නිසාවෙන් වේදනා හටගන්න බව ඇයි අරහෙතියෙන් අවිද්‍යාවන මේ හැම දෙයක්ම පටිච සම්පන්නවා අද කෙන්ඩ පුුවන් මේවා මේ නාමකොටස් පිළිබඳව ප්‍රශ්නටික හොඳ දේරෙනවා ේදනා හටගැනි වාල. නුස සරයක් ප්‍රියායි සුබයි සුන්දරයි මදුරයි කියලා ගන්න කොට සැපවේදන ඇැතිනවා. එතකොට ඒවා සැඒවිදිහට ගැනෙන්නේ අවිද්‍යාව නිසා. හර පැතතිෙන් අවිද්‍යාව වඩුකරග නඩු කරෙන නකොට මේ සපවේදනා අදුකසු කවේදනා බවට පත්වවා. හරි මනු සරීයක් සුබයි සුවයි සුන්දරයි මදුරයි කියලාගෙන ඒක පේට නැතියෙනකට දුක්කේද හග ඒ දුක්වේදනා හටිගන්නේ අවිද්‍යාවයි මනුස සරිරේ සුබයි සුයි සුදරයි පියය කර ගත්ත හිද. අන්නේ සුබයි සුවයි සුන්දරයි ප්‍රියයි කියෙන දහස නැතිවෙන කොට මොකද වෙන්නේ අර අවශ්‍යතාවය නැතිවෙන හින්ද. දැකීම ඇස මේ විදීමේ තන්නාව දුරුවෙන හින්දා අන්න අර දුක්වේදන නැතිවෙලා යනවා. මේ විදිහට අපේ පින්නත්නී නාමකොට ස්රූප කොට ස්බල තියෙන ස්වභාවයන්. පටිස්සම්පාදයට ගලපලා පටිස්සම්පාදයට ගලපලා ගණ්ඩ පුළුවන්කම තිෙන නාමරූප දෙක සකස් වෙන්නේ වි්ඥානය හේතුවය විඤ්‍යානය සකස් වෙන්නේ නාමරූප දෙක හෙතුම අනවරාග්‍ර සංසාරයයක් නිර්මාණ ව නාකාරය දෙපැත්තට ප්‍රත්ථති වෙේ තිං වගේ ද අ තින ස්ත්‍රව ඇති වෙන්නේ අවිද්‍යාව හිද අවිද්‍යාවඇති වන්නේ ආස්්‍ර හින්ද. අවිද්‍යාවට මුල හේතු ආස්්‍ර ස්ත්‍රවයට හේතු අවිද්‍ය ද්‍යා නක ආශ්‍ර ියන ස්්‍ර වැඩියනු ප්‍රවිද්‍යාවවැඩියන තිංක රක්න මෙන්න මේ වගේ කම්පනයට පත්වෙන තමන්ගේ සිතේ උපදින ධර්මතාවයන් පිළිබඳව මේ නාම රූපදයක පිළිබඳව පටිත් සම්පාදය කියන එක තේරෙනකොත් එ ඒ පටිච්ච සම්පාදය කලක නීතිය ඒකට ඕන හැටියට රූප සකස්වීම සහ නාම සකස්වීම කියන එක මේ පටිච්ච සම්පන්ව සිද්ධ වෙනවා මිසක්කා මේ ආශවාස ප්‍රාශවාස කයතුළ මට ඕන විදිහට වෙන්නෙ නැති බව ප්‍රකටවම දැනෙනවා අනාත්ම ලක්ෂණය ප්‍රකටම දැනෝ මගේ වසඟට ගණඩ බෑ ඒ ඒ අත් එක්කම යන එකක් කියලා ඉතාාව ප්‍රකටව දැනෙන්නේ යම්කිසි කෙනෙකුට මේ කියන දේ අත්දක ගණ්ඩ පුළුවන් වුුණොත්. මේ කියනදේ අත්දක ගණඩ පුළුවන් වුණොත් තමයි ඒක ප්‍රකටව දැනන්නේ ඉතින් අන්න ඒ ප්‍රකටව දැනීම කියන එක ඉතාම ඉහල තත්ත් එකට පත්කරගණ්ඩ පුළුවන්කම තියෙන්ට ඕනෑ ඒ ප්‍රකටව දැනන එක ඉතාම ඉහල තත්ත්යකට පත්වෙන්නේ ඒවත් එක්ක බොහෝදේවල් අතැන ද නිීවර්ණයන් තදිින් යට පත්වෙලා හිල්ලා ඉතිං ඔයදිට අවබෝධ ඇතිකරග්ඩ හේතුවෙන ධර්මතා තමන්ගේ තුළින් නිර්මාණය වෙනවා පින්නත්න අවබෝධය ඇතිකරගන්නට තුවෙන ධර්මතා තමන්ගේ තුළින් නිර්මාණය වෙන්නේ ඔන්නව ආකාරයට ඒක ඉතාම ඉහළම ඉහල මානසික තත්ත්වයක් තේරුම් ගත යුතු තත්ත්වයක් මොකද එකත් එක්ක තමන්ට හැමදේකටම හේතුව දැනන්ට පටන්ගන්නවා ජීවිතේ. හරි මේ විදිහට ආශවාස ප්‍රාශ්වාසයක් එක්ක කංකාවිතරන විසුද්ධිය උපදවාගන්න පුරන්කවති. ංකාවිතරණ විුදී උපදවා ගත්ත කෙනාට ටිකටික ටිකටික්ක අනාත්ම සංඥාව ප්‍රකට වෙන ඉස්සල්ලට වැඩිය අනිත්‍ය සංඥාවත් ප්‍රකට වෙනවා දුක සංඥාවප ප්‍රකරනවා හේතුදක්නාව වඕඕන. හොඳට වැටහෙන්න්ට පටන්ගන්නවා මුොුණවද මේ ස්පාර්ශය දැංඟපු ගොඩාක් ස්පර්ශයගෙන කතා කර මොකක්ද මේ අතිීත විද්‍යාව කොහමොදම තෙන්ට හේතුවෙන්නේ වර්තමානයේ මහෝ තේතිය න අවිද්‍යාව කොමොද හේතුවෙන්නේ හා වේදනාව තන්හා වේදනාව අතර තියෙන මේ අන්ත සම්බන්ධාව අදකිින් වන හම අදකින්ට ඕන කන කාග්‍ර නනිසිකාරයක් ඇතිවෙලා තියෙන මිචර හලට මන්ගේ නාපාන සතිභාවනාව වර්ධන කරගත්තගෙනට ලොකනුවනක් ඇතිවෙනවා එයායට යගේ තුළින් තේරුම්ගන්ඩ පුළුවන්කම තියෙනවා මේ නාමරූප දෙකේ හට ගැනීම් සියලට හේතුවෙන ආකාරය අත්දැක දෙක අත්දක දැක ඉදිරියට තමන්ගේ අවබෝධය ගෙනන්නට පුළුවන් වෙනවා පටි සම්පාදධර්මය සම්බන්ධ කරගනිමින් ඉතිං සාමාන්‍ය ජීවිතය හැබලේ වෙනස් වවෙන්නටත්වෝ නෑ තමන්ගේ ජීවිතේ නැත්තංති මේක කියව කියව ඉද මෙහෙමයි මෙහෙමයි මෙහමයි කියරනෑට වැඩිය ලොකු වෙනසක්කත් ඉන්නට හැකි අවත ෙන්න්නටන තමන්ට ඉටඩිය ලොකු වෙනසක්කත්ඉන්න හැකි අාවතියෙන්නු එහෙම නැත්තං තේරමක් නෑ මේ කරන කියන දේවල් පැහැදිලිබම තමන්ගේ උපාදාන අඩුවෙන්ට හේතුවක් වඩෝ නැති මොය විදිහයටම ඉදිරියට යනකොට ඔබාස පීති පස් අද්ධිය ආදීවසයෙන් තියෙන උපක් ලේසියන්ගේ පහලවීම සිද්ධ වෙනවා ඊළඟට අන්න නාමරු පරච්යද ඥානය උපදිනවා. ඒගෙන පිස්සව විතර කරනක් කරමංකව වෙනත් ඇැන්වලද සප්තු වි සුද්ද ැන විස්තර තියෙනවා. ඉතින් මේ විදිහට මේ ආශවාස ප්‍රාශ්වාස කය විදර්ශනා වඩමින් ටිකටික නාමරූප පරිච්චයධ ඥානය න්නේ පිළිබඳව පැහදිලිය සසිහ පිහිටවාගන්න ප්‍රමාණයටම අධ්‍යකීමක් නමුත් එහෙම වනා කියලා ඉටවස පචේ පරිග ඥානය කියලා කියන්න පටි සම්පාදය පිබඳව සහ පහිටවාගන්න මටමට මේ අර කලින් ඇති වෙච දිටි වි සුද්ය තුලින් ඇති චද ර්දනය වීමක් තුොට එහෙම වනා කියලා මාර්ග මේ අවස්ථාවකට හම පත්වෙලා නෙවෙේ. ඊට පස්සේ මොකද වෙන්නේ පච්චේ පරික්ග ්‍රඥානය ළඟට සම්මස්නඥානෙක හම අපිියර කලින් කිවවාගේම අජ්‍යත්ත බහිද්ධ කියන එක තවත් වර්ධනේරවා. ද මේ හැම තැනකදම ඉති අජ්්‍යත්තන්වා කියන එක තවත් පුළුල්ල දෙකලා. බහිද්ධවා කියෙක තවත් පුළල්ල දකල. අජත්ත බහිද්ධවා ක කියරින් තවත්පුළුල්ල දෙකලා. අනිත්තේ ලක්ෂණය තවත් ප්‍රකට වෙලා අනාත් පලක්ෂණය තවත් ප්‍රකට වෙලා අසුභ ලක්ෂණය තවත් ප්‍රටවෙලා මෙහෙම ප්‍රකටවීමම් රාමුවක් තමයි මේ යන්න ඉස්සරාට හරිද. ප්‍රකටවෙවී ප්‍රකටවෙවී ඉදිරියට යමක් තමයි අපි අත්තිදින්නේ මේ කියන තත්ත්වයන් එක්ක. ඉතිං බලන්ඩ ඕනෑ අපේ ජීවිතය කොයි විදිහකින් හරි ඉදිරියට අරගෙන යන්ඩ මේ විදිහට අපේ පැත්තෙන් අපි අවබෝධය ඇති කරග්ඩනු වර්ධනය කරගණඩ ඕනේ දැංතින් සම්මස්සන ඥානයෙන් පසේ අන්න උදයාවේ ඥානය කියනක ඇතිවෙනවා ඒ කියන්නේ අර කලින් ඇති කරගත්ත ඇතිවීම නැතිවීම ප්‍රකටව දකින. සිහිය පිහිටෙන ගාන්ට දකින එකත් තරුණ බලව කියලා කොට අස්සල්ට පැදෙන ස්සෙලාම සියුම් වසයෙන් දකිනවා යටස ප්‍රබල වසයෙන් දකිනෝ අන්නේ දැකීමත් එක තමයි බයතු පට්ටානය අදවසින්තිය නවම හා විදර්ශනාව මේ ආශස ප්‍රශාස ක ඇතුළට එනකොට ය උදේ අව්්‍ය යාානයෙන් පස්සේ ආශවාස ප්‍රාස්වාාසය ඇතෙක්ක අනිච්චානු පස්සී අනත්තානු පස්සී දුකානු පස්සීමේ ඔකෝම අනුපස්සනා කියෙන මට්ටමට එන්නේ අනුබලන්ඩ විනිරිමානන්ද සූත්‍රය ආදී වසයෙන් ඒ ක්‍රමේට මේක වර්ධනය කරගෙන ගියත් අන්තිමට නිරෝධානු පස්සී විරාගානු පස්සී, පටිනිස්සාගානු පස්සී අස ශිසාමීත සික්කතිය කියර සඳහන් කරන්නේ. ඉති එහෙම එකන අනිච්චානු පස්සී විරානු පස්ස නිරෝධාන පස පටිනිසක්ගානු පස්සේ කියෙල් ඉතින් ඒ විදිහෙම තමයි මෙතනත් වෙලා න මේ විදර්සනාවවලුත් එක් එකම තැනකට යන්න කෙළම පිනන්තයිරකයන් ඔය දිරරි කියලා ගෝත්‍රභූඥානයපදලා එකන සංකාර උපේක්ෂාඥානය උපදින්නට අනාත්ම ලක්ෂණ තාම් ප්‍රකට වෙන්නටව ට පස්සේ ගෝත්‍රභූඥානය දපදිලා අවසානනිදිමකද වෙන්නේ ඔය ඔක්කෝ ම හේත් වෙලා තමන්ගේ අතීතය කරගත්ත පුුණ්‍ය ශක්තියත් එක ම වෙන්න මාර්ග සිත උපදින්ඩ හතුවෙනවා ඒ ඇති ති එතෙන්ට උපදවවාගත්තරම් පරවිෙනවතාවට සෝවාන් පස්ත පුද්ගලෙක කටයි පත්වෙන්නේ. ඉතිං ඒත් එෙක්ක ආය සතරපාය වැටීමක් සිද්ධ වෙන්නන්නේ න පටිත් සම්පාදය සම්පූර්ෙන් අවබෝධාත්මක තත්තකට පත්ති වෙන සවාන් පලස් පුද්ගලෙකට ආය ඒක අවබෝධකාන්දයක් ඇතුරු වන්න නැහැ තවත් පස්සේ. ආත්ම දෘෂ්ටිය සම්පූර්ණෙම සියලු දෘෂ්ටීන් හැට දෙකම කැඩ්ලයන මේ අවස්ථාව වනකොට. ඒවා පිළිබඳව අපි ඉතා හොඳ වික්‍රරහයක් හො ඉතා හොඳ දැනීමක් තබාගත යුතුවෙනවා. ඇති මේ වගේ දේවල් අපේ ජීවිතයට එකතු කරගෙන සසර් ජීවිතය සූ පත් කරගන්න ටත්න් ඒ වගේ මේජීවිතේ සාර්ථ කරගන්නට අපට හැකියාව තිෙන් ඕන හැමවලීම එවැනි උත්සාහයකින් යුක්තව කටයුතු කරන්න ඕන කළ හැකි බව දැනගණ් ඕනන් පිලත්න්නේ කරඩ බැරි දෙයක් නැති බව ආනපානන්න සතිය විදස්සනාවකට හරවාගෙන ඒ විදර්ශනාව තුළින් තමන්ට අවශ්‍යකර ඥානයන් උපදවාගෙන දුක්්‍යලවර කරගන්න පුුවන්ඒ සඳහා හැම දෙනාටම. ශක්තිය දෛරෙ වීරය අදිිෂ්ඨානේ වාසන ප්‍රඥාව ලැබේවා ක්‍රබි ප්‍රාර්ථනා කරනවා හැම දෙනාටම සම්මා සබුදුසරණයි. ආකා සට්ටාජබුම්මට්ටා දේවානාගා මහිෙද්දිිකා පුഞඥන්ත අනමෝදිත්වා චිරංරක්කං තුසාසනං චිරංරක්කං තුදේ සනං චිරංරක්කං තුමං පරංති. මෙ වැනි වටිනා වැඩ සටහන් නරමීමට ජයමග TVී YouTube ना ිකාව සබස්கிරाइब් කර සිීनवालाුණ ලिक කරන්න